ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පෙන්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිට දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍යධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසෙන්ම මුදුන් පත්කර ගැනීම සඳහා තමන්තත් මේ සිද්ධ කරගන්න සියලුම පුුණන්නෙ ධර්මයන් ඒ කාන්තයෙන් හේතුවේවා ඒ සඳහා උතුම් ධර්ම දානානිසංසයත් ධර්මශ්‍රවනා නිසංසයත් මේ පින්නතුන් තම තමන්ගේ ජීවිත කාලය තුළ සිදු කරගත්ත නොයෙක් පුන්නෙ ධර්මයන්ගේ යානු භාවයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගණ්ඩ කල්පනා කළේ අපේ භාගිතුන් වහන්සේ දේශනා කොට වදාල ජීවිතයේ සැබෑ ස්ොභාවේ ඉස්මතු කරන කරුණුකාරණා රාශිය අන්තර්ගත වෙච්ච ඉතා උතුම් ගාතාරතනයක්. අජ්්‍යේව කිච්චං ආතප්පං, කෝජ්ඥා මරණං සුවේ, නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චනාා. මේ ගාතාරත්නයේ සරල තේරුමු තමයි අජ්්‍යේව කිච්චං ආතප්පං. අද කළ යුතු දේ අදම කරට කෝ ජඥඥා මරණං සුවේ කවුද දන්නේ හෙට මැරෙයිද කියලා නහිනෝ සංගරන්තේන මහසෙනග මේ ලෝක යම් තරමක් ජීවත් වනානං එසියලු දෙනාම මරණයට පත්වෙලා මහා සේනේන මච්චනා මාරයාල් අඟ කාටවත් ම ඇපයක් නෑ නිදහසක් සැනසීමක් ගැලවීමක් කාටවත් නැති නිසා මෙතෙක් ලෝකයේ ජීවත් එච්ච හැම කෙනෙක්ම මරණයට පත්වනා වගේම මතුත් අදත් ලෝකය උපදින හැම කෙනෙක්ම මෙ මරණයෙන් තමන්ගේ ජීවිතය කෙරවල කරගන්න ඒ නිසා අද කළ යුතුදදේ අදම කරන්න කියල සඳහන් කලා මේ ගාථරථනයක් එක්ක තවත් කාරණ කීපයක් අපිට සාකච්ඡා කරන්ට සඳහන් කරනවා. සසර බොහෝම දිගයි මනුස්ස ජීවිතය ඉතාම දුර්ලබයි බුද්ධෝත් පාදයක්ත් ඉතාම දුර්ලබයි නරක දුක්කයෝ භයානකයි මරණය පින්නතුනි සසර බොහෝම දිගයි කියල සඳහන් කරහම් මෙ සංසාරය තෙරක් පරක් මායිමක් කවදාවත් අපි කාටවත් හොයන්ඩ පුළුවංකමක් නෑ. ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙ සසර පිළිබඳව කතාව දක්වන තැන ගිතුන් වහස දේශනා කොට වදාලා අනමත් තක්්ගෝයන් භික්කවේ පුබ්බා කෝටීන ප්ඥායිති. මහනිෙනි මේ අනවරාග්‍ර වූ සංසාර පෙරකෙළවර පනවන්න බෑ කියලා. ඇයි පෙරකෙරවල පනවන්න බෑ කියල කියන්නේ. ලොතුරා බුදුරජාණන් වහන්සේත් මෙද දීර්ග සංසාරය ආරම්භය ොද නිද භාගිතු නොහසේ නොදන්න නිසාවත්. භාගිතුන් වහසට නොපෙනෙන නිසාවත් නෙමෙයි. භාගිතුන් වහසයට නොපෙනෙනවන නොදන්න භාගිතුන් වොහසේ දේශනා කරන්නේ පුබ්බා කෝටීන පස්සති කියලා. මටත් පෙනෙනෑ මහඬනි කියලා හෙමනක් සඳහන් කරනවා. නමුත් එහෙම නෙමෙයි සඳහන් කරන්නේ ඔබ්වා කෝටීන්න ප්ඥායිති කියලා මහනිනි ඒ පෙරකෙරවල පනවන්ඩ බෑ. එදට පනවන්ඩ බෑ කියල කිය නිවාාගිතුන් වහසේ නොදන්නවා කියන එක නෙමෙයි ඒ පෙරකෙරවල කොයි තරං ඈතද කියලා අපිට දේශනා කළට අපිට තේරෙන්නේ නැති නිසා. ද මේ කාල අපි නිතරෝයේ ධර්මයෙන් කතා කරන අසංකය කියල ගන්නන නත් අසංකය කියල අහනවා මිසක් අපට තේරෙන්න්නේ යන යසන්කේ එකයි බිින්දු එකසිේ හත ලිහැයි කියල කීවට අපිට තේරෙන. එතවට මේ සංසාරය පෙර කෙරවල ගැන සඳහන් කරන්න ගියොත් එකයි බින්දු එකසිය හත ලිහේ ඒවම කීයක් ගැන කියඩ වෙයිද. එච්චරම දීර්ගද කිය කෙනෙකුට කල්පනඋනුත් බාගිතුන් වොහසේ තවතැනක දේශනා කළා මේ සංසාරය එකම අම්ම කෙනෙක් වෙනුවෙන් එකම සත්ත්වයෙක් අඩාපු කඳුලු එකතු කොළොත් සාගර ජලට වඩා වැඩී කියලා. සාගරය ගැන අපි අහලතිීන සාගරය අපි දැකලතියනෝ මොනතරං ජලස්කන් දෙයක්ද කියලා අපි අනුමාන කරන්න පුළුහංකමක් නේ. නමුත් මේ සසර ගමනේ එක අම්ම කෙනෙක් වෙනුවෙන් ඒ අම්ම මැරුණහම අපි අඩලතියෙන තරං මේ සාගර ජලයට වඩා වැඩී කියල සඳහන් කළේ දෙ හිතන්නකු පින්නතින එකම අම්මා වෙනුවෙන් සාගර ජලට වඩා වැඩියෙන් අපි අඩලා තියෙනවනම් මේ සංසාරය අපිට එක්කෙනාම නෙමේන අම්ම වුණේ මේ ජීවිතය අම්මා අපිට ආය තම්බ වෙනුවනම් ආත්ම කෝටි ප්‍රකෝටි ගන්නකින් පස්සේ ඇය ආයි හම්බ වෙන්නේ එතු එතෙක් තවත් අම්මලා කීදෙනෙක් වෙනුවෙන් අපි අන්ඩ ලෑද්ද. එවන් දීර්ගවූ සසරක් ගැනයි මේ සඳහන් කරන්නේ සසර බොහෝම දිගයි. ඒ දීර්ගවූ සංසාරයේ අපි මනුෂ්‍ය වෙලා ඉපදුනා තිරිසං වෙලා ඉපදුනාා ප්‍රේත අසුර වෙලා ඉපදුනා මේවාගේ නොයෙක් නොයෙක් ආත්ම භහවල උපත්තිය ලැබුවා. එ නොයෙක් ආත්ම භහව්වල උපපත්තිය ලැබමින් මේ අනවරාග්‍ර සංසාරයේ නිමක් නැති දුක්කන්දරාවල්ලෝලට මුණ දුන්නා. එ නිමක් නැති දුක්කන්දරාවල් අතරි තාමත් මේ ජීවිතය කෙරවලක් කරගඩ අපිට බැරිවුණා. මෙතෙක් බැරිවුණා තවත් නොහැකි සමහර වෙලාවට ඉදිරියට ඒක නිමා කරගණ්ඩ උත්සාහ දරණ බවක් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතෝල දකිින්ඩත් දකින්නත් නෑ. එනිසාවේ සංසාර කියනෙකි තෙරක් පරක් මායිමක් සීමාවක් නෑ කියල සඳහන්ක ලේකයි. එපදීපදි මැරිමැරී නැවතත් උපදිමින් නැවතත් මැරමින් ආයෙත් උපදිමින් ආයෙත් මැරමින් ඉවරයක් නැති මේේ ගමනක අපි යෙදිල ඉන්නවා. නමුත්ඒේ නිමක් නැති සීමාවක් නැති මේ ගමනේ සීමාව අපිට පෙන් අඩ තමයි කාලයක්ගේ ඇවෑමින් ආත්ම කෝටි ප්‍රකෝටි ගනන් ම් බුද්ධාන්තර ගනන් මහා කල්ප ගනන් ගෙවිලා යනකොට ලොවතුරා බුදුවරු ලෝකට පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අපිට මග කියල දෙනවා. මිදෙන හැටි කියල දෙනවා. මිදන විදිහ මැනවිං දේශනා කරනවා. නමුත් ඒ මග කියල දෙන ලොවතුරා බුදුවරුන්ගේ පහලවීම අති දීර්ග කාලයක් ඇවෑමෙන් තමයි සිද්ධ වෙන්නේ ලොතුරා බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම පිළිබඳුව සඳහන් කරන කොට සමහර වෙලාවට මහාකල්ප තෙහෙ හතලිහ බුදුවරු දෙන්නෙක් කතර කාලය මහා කල්ප අසංක්‍ය ගනන් ගතවෙන අවස්ථා පිළිබඳවත් සඳහන් කරලාතිනවා ත මහාකල්ප අසංකය ගනන් බුද්ධ ශූණයයි කියල කියහම මහා කල්පයක් කියලකෙන කොයිවාගේ කාලයක්ද තරං කාලයක්ද මහාකල්පයක් කියලා කියන්නේ එහම හිතල බලහම අපිට මහාකල්පයක ආවුශ්‍ය කොහොමුවත්ම තේරෙන්නේ ධර්මය සඳහන් කරලතියෙන් හැටියට ඔය අපේ බාහිර ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා මහාකල්පයක් ඇතුළි අන්තර්කල්ප දෙසිය පණස් හයක් තියෙනවා කියලා මහා කල්පයක් ඇතුළි අන්තර්කල්ප දෙසය පණස් හයක් තියෙනවා කියලා එතකොට අන්තර්කල්පයක් කියල කියන කොච්චර කාලයක්ද කියල සඳහන් කළොත් කොච්ර කාලය ද කිය සඳහන් කළත් සඳහන් කරනවා මනුස්ස වර්ෂය අසංකය අසූහාය ලක්ෂය හතලිසිදාහ අන්තර්කල්පයකට ආවිෂයි කියලා. මනුස්සවර්ෂය එකයි බින්ද එකසිය හතලිහේ ඒවා අසූහාය ලක්ෂ හතලිස් දාහ. එක අන්තර්කල්පයකට ආවිසයි. එතවට එවන් අන්තර්කල්ප දෙසය පනස් හයක් මේ මහාකල්පයේ ඇතුලි තියෙනවා. අසංක්‍ය අසූහාය ලක්ෂ හතලිස් දාහ ඒවා දෙසය පනස් හයකට කියනවා මහාකල්ප එකක් කියලා එතට එවන් මහාකල්ප අසංක්‍ය ගනන් ගෙවෙනවා බුදුරු නැතුූ එවන් මහාකල් පාසංකය ගණන් ගෙවෙනවා බුදදුරු නැතු ඒකයි බුද්ධෝත් පාදය ඉතාම දුර්ල බයි කළ සඳහන් කරග එත මේ අතර කාලේ හැම එකත්ම අබුද්ධෝත් පාද කාලය මිනිස්සුන්ට ධර්මය කියල දෙන්න කෙනෙක් නෑ මිනිස්සු ධරමයක් දන්නේ නෑ එනිසා මිනිස්සුන්ට යහපත අයහපත වැටහෙන කළ යුත්ත නොකළයුත්ත තේරෙන්නේෙ නෑ ඉතාම කලාතුරකින් තමයි ප්‍රඥාවන්තයන්ට කොහොමදා අපි කටයුතු කළ යුත්ත කියලා නිවැරදිව කටයුතු කරන විදිහ වැටහිලාතියන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා මේ අ බුද්ධෝොත් පාද කාලවල පහළ වෙනවා. නමුත් සංසාර පින් ඇති කල්්‍යාන විත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්ඩ ප්‍රාර්ථනා කරලා ඇති භාග්්‍යි සම්පන්ආය යම් යම් උපකාර ප්‍රයෝජන උන්වහන්සේලගෙන් ලබනවා නමුත් ලොව තුරා බුදුරජාණන් වහන්සේ නම ලෝකෙ පහළ වෙලා ලැබෙන සාන්තියේ කොයියම් ආකාරයෙන්වත් කාටවත් ලැබෙන්නේ ලැබෙන්නේනෑ නමුත් බුද්ධෝත් පාදය ඒ තරම්ම දුර්ලබයි බුදු කෙනෙක් නැති ලෝකයේ කරියටන හිරු නැති ලෝකයක් වගේ මහා අන්දකාර යුගයක් තියන්නේ සතර අපායම සත්වයා ගැලෙනව මිසා සතර අපායෙන් ගොඩේන ස්වභාවේ බොහොම අඩුුවි නිවනක් පිළිබඳව කාරණාවක් ඇත්හෙමනේ සුගතියක් පිළිබඳුවව කාරණාවත් බොහොමාටයි. ඒ නිසා දුර්ලබ වූ බුද්ධන්තරය යම් කාලයක යම් කෙනෙකුට ලැබිල තියෙනවන එ ලැබි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න වෙහෙසෙන්ඩුවෝනේ මොකද මේ ජීවිතෙන් පස්සේ අපිටයි මේ බුද්ධාන්තරයක උපත්තියක් කොයි කාලෙ ලැබීද කියලවත් දන්නේන්නේ නරක දුක්කයෝ බොහොම භයානකයි කියල සඳහන් කළේ ඒ නරකාදී සතර අපායිවල් වලට වැටුණ හම ආය කවදනම් නිදහසක් හොයාගන්නවද කියන කාරණාවක් ගණනින් මායිමෙන් තක්සේරු කරන්න අමාහරුයි මනුස්ස ජීවිතයක් ඉතාම දුර්ලභ ජීවිතයක් බුද්ධෝත් පාදයක් දුර්ලබයිඒ වගේම මනුස්ස ජීවිතයක් දුර්ලබයි මනුස ජවිතය කොච්චර දුර්ලබද කියල කියන්ඩ අපේ භාගිතුන් වහස දක්කොපු සමහර උදාහරණ තියෙනවා. ැ මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවේ පැහැදිලි කිරීමක් කරනවා මහණෙනි මගේ මේ නිය මත තියෙන වැලි ප්‍රමාණේද වැඩි එහම නැත්තන්ේ මහපොළොවෙ තියන වැලි ප්‍රමාණේද වැඩි කියලා භික්ෂූන් වහන්සලගෙන් භාගිතුන් වහසේ හානව මේ මහ පොුවෙන් වැිටික. මේ නිය දහතුව මතට අරගට එතකට නියදහතුව මත තියෙන වැලි ප්‍රමාණය පෙන්නලා ආහපු හ භික්ෂූන් වහසල සඳහන් කරනව ස්වාමීන්නේී නිය මතතියෙන් ඉතාම ස්වල්ප ප්‍රමාණයයි මහ පෘතිවී තියන වැලිම වැඩි භාගිතුන් වහස දේශනා කරනවා මහණන මේ ලෝකෙ ජීවත්වෙන අය මැරිල ගියහම ආපහු සැරයක් සුගතියට එන්නේ එක මනුලොවට දෙවුලොවට සුගතියට එන්නේ මේ නිය මත තියෙන වැලි ප්‍රමාණයට වඩා අඩු පිරිසයි කියලා සුගතියට එන්නේ නිය මත තියන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි. එතකොට දැන් මේ ජීවත්වන වෙලාවේ අපි හැම වෙලාවම කල්පනා කරලා බලන්ඩඕන මගේ මරණය දැ සිද වඋ. දැක් සිද්ධ වුණොත් මගේ මරණය මේ නියමතට ගොඩවෙඩ තරං සුදුසුකමක් මම ළඟ තියෙනවද කියලා. එමල් ලෝක ජීවත්තන සුළු ප්‍රමාණයෙන්න්නේ නැවත උඩට එනවා කියල සඳහන් කෙලි එතකොට මම උඩට එන කෙනෙක් ද. නියමතට එන්ඩ තරං භාගිය මගාව තියෙනවද කියලා අපි කල්පනා කරලා බරන්නටෝනෑ. ඊට ගැලපෙන්ඩ සුදුසු විදිහට මගේ ජීවන රටාව මම හදාගෙන තියෙනවාද. හදාගෙන නැත්තං එක අදම පටන්ගණ්ඩ වෙනවා. එකන දැම්මම පටන්ගණ්ඩ වෙනවා. එ මුලින් සඳහන් කළේ අද කළ යුතුදේ අදම කරන්ඩ කියලා. කෝ ජඥයාා මරණං සුවඒ කවුද දන්නේ හෙට මැරයිද කියලා. එ හෙටයින්දලා පටන් ගණ්ඩ කල්ති ඇඩ පුළුවන් කමක් නෑ. තව හෝරාවකින් දෙහෝරාවකින් පටන්ගන්නව කියලා කල්ති යඩ පුළුවන්කමක් නෑ. මොකද තව හෝරාවක් යනකං මම ජීවත්වෙනවා කියලා. කියඩ පුළුුවන් ඉස්තීර බවක් මගේ ජීවිතයට නෑ අං ඒක නිසා හැම වෙලාවෙම තමන්ගි ජීවිතය කුසල් මත පෝෂණය කරගණ්ඩ මෝනේ. තවත් වෙලාවක භාගිතුන් වහස දේශනා කළ අර විය දඩුවක උපමාවක්. මේ උපමාව තියෙන බාල පණ්ඩිත සූතරේ තනි සිදුරක් තියෙන වියගහ මහසාගරේට වැටිලා. හතර දිසාවෙන් හමන හුලඟින් හතර දිසාවට පාවෙවී මේ විය දඩුව තියෙනවා. අවුරුදු සීයක් ගත වෙනකොට මහසාගරේ පතුලේ ඉඳලා කැස් බෑවෙක් උඩටයනවා. ඒ හන කැස් බෑව උඩට එයනකොට එයාට වියගහ හම්බ වෙලා අර විය සිදුරෙන් ඉහලටේබල මේ සතා අහස දිහා බලන්ඩුවනේ. මහනනි මේක වෙන්ඩ පුළහන්ද කියලා හනවා අපි පින්නතුන් හිතන්ඩකු සාගරය කොච්චර විශලද. එතොට මේ සඳහන් කරන වියගහ මේ සාගරය කො හැතියයිද අවුරුදු සීකට සැරයක් උඩටේන කැස් බෑවා මේ දැවන්ත සාගරී කොතනින් මතු වේද අපිහිතමු අප මේ ශාලාව සම්පූර්ණයෙන් වතුරු පුරෝලා කියලා වතුරු පුරෝලා සාලාවන්න ඒ වගේයට කැස්බෑවි දැන් අපි කොහොමද තීරණය කරන්න මේ සාලාවේ අහවල් තැනිනු මෙයා මතු වෙන්න කියලා අපිට නිශ්චිත නිගමනයක් දෙන්ඩ පුළහන්කමක් ඇත්තෙම නෑන අහවල් තැනින් දැම් මතුවෙනවා කියලා බෑ කියන්ට මේ ප්‍රමාණයෙන් අපිට ඒක තීරණය කරන්නත් බැරි නං පිකම් අපි වතුලට කොලයක් දාලා තියන දැන් මේ කොළේගාවින් මතු එඩෝනෑ කොලේ මමනේ දාලා හිතාගෙන ඉන්නේ. නැත් ඒ සතා කොහෙ මතු වෙයිද. ඒවාගේ තමයි අර තෙරක් පරක් මායිමක් නැති දැවන්ත මසාගරේ අර විය ගහත් තියෙනවා. එති මේ කැස්බෑ අවුරුදු සීකට සැරයක් කොතනින් මතු වේද. ඉ භික්ෂූන් වහසරගෙන් අහන්නේ මහනිනි එහම මතු වෙලා අර විය සිදුරින් හිස උඩට පොයිද කියලා. නමුත් ඉති ඒ එහෙම වෙන්නෙම නෑ කියල කියන්න පුළහකම පුළහංකමක් නෑ. මකද ඉතාම අහබුවක් ලෙස ඒ වැඩේම වෙඩ පුළුහංකම තියෙනවා නමුත් ඒක කවද කොහොම කොයි කාලෙ වෙයිද මේ අවස්ථාව අහම් මුුණගැහිම උුණනේ නැත්තන්හයි අවරුදු සීයක් කියයන. දෙවනි අවස්ථාව මේ මුණ ගෙහෙම උන්නත් ඇැඟවරුදු සීයක් යනවා කැස්බෑවා මතුවෙන්නෙත් එක තැනින්ම නෙමෙයි හුලං හමනකොට විය දඩුවත් එක තැනම තියෙන්නේ ෑ ඒකත් එහාට මෙහැට යනවා. නමුත් අත්තිශය කලාතුරකින් ඒ මුණ ගැහීම සිද්ධවෙඩ පුළුවන්. බුදුරජාණන් වහසේ දේශනා කරනවා ඒ අතිශය කලාතුරකින්ගේ මුණගැහීම සිද්ධවෙඩ පුළහන් කියනකොට. මහනිනි ඒ කලාතරකින් වෙනවා කියන වැඩේ නිතර නිතර වෙනවා වගේ කලාතුරකින් තමා වෙන්නේ ඒක නිතර නිතර වෙනවා වගේ නමුත් මනුස්ස ජීවිතයක් තිබුණ කෙනෙක් මේ ලෝකින් මරණයට පත්වෙලා සතර අපාහිකොහැරි ඉපදුන්නොත් ඔහුට නැවත මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක ඊට වඩා දුර්ලභ සිදුවීම කියල සඳහන් කරන එක ඊට වඩා දුර්ලබයි. කන කැස්බෑාව වියසිදුරෙන් අහස දකිනවා වගේ කියල සඳහන් කරති බල ඒත් මංතන්නේ පුංචි හැරි අස්වැසිල්ලති අස්වැසිල්ලක් නෑ නමුත් මෙතන සඳහන් කරන්නේ ඒ වියසිදුරෙන් අහස බලන එක නිතර නිතර වෙනවා වගේ නමුත් සතරාපායට ගීපු කෙනෙකුට ආය මනුස්ස්‍ය ජීවිතයක්ක එහිම පහසුවෙන් ලැබෙන්නෑ කියලා ඒ තරම්ම දුර්ලබයි මනුස්ස ජීවිතය. දෙ බලන්ඩ පින්නතුනි තමන් ගැනව හැම වෙලාවම හිතන්ඩකු. ඒ තරම්ම දුර්ලබයි මේ මනුස්ස ජීවිතය දෙයනේ මේ ධර්මය මේ කියන මේ දුර්ලබ ජීවිතය නේද මේ තියෙන්න්නේ කියලා. ඒක නේද මට මේ ලැබිල තියෙන්නේ. එතකොට එහෙනම් රංරිදී මුතු මැණික් වලට වඩා කොයි තරම් දුර්ලබද මේ ජීවිතේ. මහපොලොව හාරලා, ංග්‍රදී මුතුමනිික ඕන රඟ අපි අර ගන්නවා මේ උදාහරණ දෙක ගැන නැවත නැවත හිතන්ඩකු හිතහිත කල්පනා කරන්නක දෙයනේ ඒ ජීවිතය නේද මේ ඒ ජීවිතය නේද මේ තියෙන්නේ කියලා ආං එහෙම දැනෙන්ට පටන් ගත්තොත් කෙනෙකුට තමන්ට නින්ද ගියක ගැන පවා දුක හිතෙනවා ඒ තරං දුර්ලබ ජීවිතයක්ද මං මේ පෑගානක් නිදි කරවලා තිබ්බේ කියලා අද දවසේ පෑගානක් නිදි කරවල උපන්න දවස්සේ ඉඳලා අද මේ වෙනකං මානිදාගත්ත කාලය අරගත්ත හම මේ තරන් දුර්ලභ ජීවිතයක මං මෙච්චර කාලය ජීවත්තයෙන්නේ සාමාන්‍යෙන් දළ වශයෙන් අපි මේ කාලේ අපේ ජීවිතය ගෙන ඉතල අපිගම අුරුදු හැත්තෑවක් ජීවත්තෙනවා කියලා අවුදු හැත්තෑවක් ම පිරි චුට්ටක් ලොකොට වගේ දැනනවා මේක ලොකු ජීවිතයක් නෙමයි දෙවී බඹුන් පවා හිනාවෙන ජීවිතයක් මේක එත රංක්ස්වල් පාවිෂය නමුත් ඒක දවස්වලට පෙරල්ලා බලඩකු අවුරුදු හැත්තෑව දවස්වලට පෙරල්ලා බලඩකු මට දවස්කී යෙද ජීවත්තෙන්ට තියන්නේ කියලා එතට ඒ දවස්ගාන පැවලට පරිවර්තනය කරලා බලඩකු එතට ඔබ දැන් ජීවත් වෙලා තියෙන කාලයට අනුව මෙෙක් දවස නිදාගත්ත පෑගාන්න දවසට පෑ හයක් නිදාගත්ත කියලාකිීවත්. පෑහායහය එකතු කරලා පැවිසි හතරේ වුවගෙන් හතල බලන්නක මට ජීවත්තෙන්ට තියනෙ දවස් මෙච්චරයි තැඟ මෙච්චරක් මම ජීවත් වෙලා තියෙනවා ඒ ජීවත් වන කාලය ඇතුළේ මම මෙච්චරක් නිදියලා තියෙනවා දවස් මෙච්චරක් නිදියලා තියෙනවා. එතකොට ඒ නිදාගත්ත කාලය නිරර්ථකම කාලෙක් න. ඒක තමයි සඳහන්කලේ නින්ද කියන්නේ ජීවිතයේ වන්ද බව කියලා ඇති නිදාගත් හම කිසිම දෙයක් නෑන කිසිම දෙයක් නෑ ජීවිතයේ වන්ද බව තමයි නින්ද ඒකයි බුද්ධදී මහොත්තම යනන් වහන්සේලා නින්දාගේ කරන්න නැත්ති අපේ පිනතුන්ට මතක ඇති භාගිතුන් වහන්සේගේ දෙවනි ශ්‍රාවකය මහමුගලන් මහරහතන් වහන්සේ අරහත්තය වෙනුවෙන් දවස් හතා එක දිගට සක්මං කලාන අරහත්තය වෙනුවෙන් දවස් හතක් එක දිගට දවල් රෑ දෙකම සක්මං කරවා හිතන්න කායික ශක්තිය කොහොම තියෙන ඇද දවස් හතක් එක දිගට සක්මං කරන්න කියල දාන ගන්න නැතු එක දිගට සක්මං කරනවා නිදාගන්න නැතු සක් කර එහෙම සක්මන් කරලා හත්තන දවසිද දැනනව වෙහසක් හත්න දවස ඒ වෙහෙස දැනෙනවත් එක්කම අපේ භාගිතන් වහන්සේ එතන්ට අහසල්ම වඩි නෝ පෙනී හිටිනවා පෙනී හිටලා තමන්ගේ ශ්‍රාවකයට අනුකම්පා කරලා මදක් සැතපිලා වීරය කරන්න කියලා හෙමනු සාසනා කළාද නෑ අපි නම් දැන් සාහන්‍යෙන් ළමහින්ටත් අපි කියන්නේ මෙච්චර වෙලාවක්වත් නිදාගණ්ඩ කියලන බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ වාගිතුන් වහන්සේ සඳහන් කරන්නේ නින්ද නැති කරගණ්ඩ ක්‍රම ගණනාවක් කියල දෙනවා නින්ද නැති කරගණ්ඩ නිදාගන්ඩ නෙමයි කියන්නේ එ නිදිමත නැති කරගඩ ක්‍රම ගණනාවක් කියල දෙනවා ඒ එකද ක්‍රමයක්වත් සාර්ථක වුණේ නැත්තං ඒත් නිදිමතම එනව නං දේශනා කළා මද සිහියෙන් සිංහ සෙයියාාවෙන් සත පෙන්ඩ කියලා මොකද මේ තරන් දුර්ලභ ජීවිතයක් ලැබිලා එක නිකරුණේ ගෙවන් එපා කියලා දේශනා කරන්නේ කට අපි නිදාගත්ත කාලි එකක් නත් දෙක අල්ලා පසල්ලාපකීකය හිටපු කාලි නිකම්ම නාස්තිකරපු කාලි මේ ඔක්කොම එකතු කරලා බලහම මට වැඩක් ඇතිවෙන්ඩ මම ජීවත් වෙලා තියනෙ පැකීයද මගේ ජීවිතය දැ මේ මෙච්චර දුර්ලභ ජීවිතෙන් මම වැඩාරංතියෙන්නේ කොච්චර කාල හැයිද. එදොට තේර නාද ම මේේ ජීතය නාස්තිකරලා තියෙන නාස්තිිකෙරල්ල. නමුත් ආයි මට මේක හම්බෙේද. අය හම්බෙන හැටි තම යර සඳහන් කළේ කන කැස්බෑව විය සිදුරයෙන් අහස බලන එක නිතර නිතර සිද්ධ වෙයි නමුත් සතරපායටගේ මිනිෙක්කයි ගොට එන්නේ ගොඩට එන්නේෙ නෑ කියලා එ මනුස්ස ජීවිතය ඉතාම දුර්ල බයි බුද්ධාන්තරයත් ඉතාම දුර්ල බයි සසර බොහොම දිගයි නරක දුක්කයෝ බොහෝම බයනකයි නරක දුක් කියල කියන්නේ නරක කියලා කියන්නේ නිරේට අප සතරපාය ගැන කියනකොට නරක තිරිසං ප්‍රේත අසුර එක නරක කියලා කියන්නේ නිරය එතුට නිරේ ලෝක කොච්චර තියනවද නිරේ ලෝක ප්‍රධහන වසයෙන් අටක් ප්‍රධහනේවා අටක් මොනෝද ප්‍රධහනාට සංජීවයේ කාලසූත්‍රයේ සංඝාතයේ රෞරවය මහාරෞරවය තාපය මහාතාපය අවිචය මේ එකක් වටේට අපායිවල් දාසයක් තියෙනවා එක පැත්තක හතරයි අ පැත්ත හතරයි මෙහෙම හතර හතර මේ මහානිරයක් වටේට පොඩි නිරේවල් දාසයක් තියෙනවා පොඩි නිරේවල් දාසේව අටක් තියෙනවා ප්‍රදහන අට වටීම දසේ දාසය අටක් තියෙනවා දාසේවරක් අට එකසිය විසි අටයි අර ප්‍රධහන අටයි එකසිේ තිස් හයයි එනම් මේ තමයි එකසියේ තිස්සායක් වෙච්ච මහනිරය සහ ඔසුපත් නිරයන් සියල්ල එක තුවෙච්චහම එකසිී තිස්සයි මහ නිරේවල් අටයි ඔසුපත් නිරේවල් එක සී විසිය අටයි මේ පොඩින් නිරේල්ලෝට කියෙන ඔස්සුපත් නිර කියලා ඒවාගේ ආවු්‍ය අඩුයි දුක්වින් ඉන්න තියෙන කාලය අඩුයි සමහරි ව ගවුරුදු හැට දාහක් විතර සමහරි ව ගවරුදු අසූ දාහක් විතර සමහරි ව ගවුරුදු ලක්ෂයක් විතර මේ පොඩින් නිරේවල් වල එකින් එකට තියන ආශ්‍ය ප්‍රමාණය. ධර්මය කියපු සමහර තැන්වලඒ පිළිබඳව සඳහන් වෙනවා නවත් මහනිරයන්ගේ මහනිරයන්ගේ ආවිෂ්‍ය අපිට තේරෙන්නේ න කොහොමද සඳහන් කරන ඇති චාතු මහාරාජික දෙවියන්ට මනුස්්‍ය වර්ෂයෙන් කොච්චර විෂ යද්ද සඳහන් කරනවා මනුස්්‍ය වර්ෂයෙන් අවුරුදු ලක්ස අනුවුවයි කියලා මො ව ෝකටද චාතුම් මහාරාජික දිවියලෝකට අඩුම ආවි්‍ය තියෙන නිරේය අඩු මආවිශෂ්‍යතියන දිවියලෝක චාතුම් මහාරාජිකය ආයු ප්‍රමාණය තමයි අපේ අවුරුදුුවලින් අවුරුදු ලක්ෂ අනුුවයි එතුට ඒ දෙවියන්ගේ එක දවසකට කොච්චර කල්ලඇද අපේ ඒ දවසකට පැවිසි අතරයි ඒ දෙවියන්ගේ එක දවසකට අපේ අවුරුදු පණහායි පැවි හතරයෙව්වා පණහක් ඒ දෙවියන්ට එක දවසයි පැවිසිය හතරව්වා එකක් අපිට දවසයි පැවිසි අතර පණහක් නෙමේ පින්නතුන අපේ අවුරුදු පණහක් ඒ දෙවියන්ට එක දවසයි අපිට දවසකට පැවිසි අතරයි අපේ අවුරුදු පණහක් ඒ දෙවියන්ට එක දවසයි එතකොට ඒ දෙවියන්ගේ ආවිශවලින් දෙවියන්ට තියන්නේ අවුරුදු පන්සීයයි එදර කොහොමද මේ අවුදු පන්සීය හැදන්නේ අපේ අවුරුදු පණහක් ඒ දෙවියන්ට එක දවසයි එවන් දවස් තුන්සිය හැටක් ඒ දෙවියන්ට අවුරුද්දයි ඒන්නේ අපේ අවුරුදු තුන්සිය හැටක් අවුරුදු තුන්සිය හැට ඒ දෙ අවුරුදු පණහැරව තුන් සය හැට ඒ දෙවියන්ට අවුරුද්දයි එහෙම එකතු වෙලා තමයි දෙවියන්ගේ අවුදු පන්සී හැදින්නේ ඒ අවුරුදු පන්සීය මනුස්්‍යවර්ෂ බවටපත් කරහම ඒක මනුස්සවර ශෝලිින් අවුරුදු ලක්ෂනුවක් වෙනවා මේ ලක්ෂ අනුව සංජීව කියන තනි නිරයට එක දවස සතරවරං දෙවියන්ගේ දිවියලෝකෙ මුළු ආයු කාලය සංජීව කියන නිරයට එක දවසයි එතකට සංජීව නිරේත් නිරිසතුන්ට තියන අවුරුදු පන්සීයයි ඒ කොයිවාගේ පන්සීයද්ද ලක්ෂ අනුවේ ඒවා ලක්ෂ අනුවේවා තුන්සය හැට නිරට අවුරුද්දයි ලක්ෂන ව්වා තුන්සය හැටත් ඒ නිරේට අවුරුද්දයි එදට එවන් අවුරුදු පන්සීයක් ඒ නිරේට ආවිෂයි මනුස්සවර්ෂ කීයක් වෙනව ඇදද මනුස්්‍යවර්ෂය බිලියෙන් එක්දස් හයිසිය විස්සා සංීවයේ කවුද ඉන්නවා කියන්නන්නේ එතකොටට. සංජීවේ ඉන්නවා කෙල සඳහන් කරන්නේ ප්‍රාණ ගාත කරපු අය සාමාන්‍යෙන් ප්‍රාණ ගාත කරපු අය යන නිරය හැටියට තමයි සංජීවය හඳුන්න ලති. එගන සියලුම ප්‍රාණ ගහත කරනය නෙමෙයි රහතන් වහන්සේ නමක් ගාතනය කළු සංජීවයට යන්නෑ කෙලින් යන අවිීචයට අම්ම ගහතනය කල් ීචයට සමරලට මහා සිල්ලතුන් ගුණවතුන් ගාතනය කළත් ඒත් යන්න හුඟක් දරුණු තැන් වලට ද මෙතන සාමාන්‍යෙන් තමයි මේ සඳහන් කරන්නේ සමරලට මිනිස්සු මරපු ඇ සංජීවීඉන්න. මදරුව මරපු යිනෙත් සංජීවී අලි ඇත්තු මරපුවා යිනෙ ඉ දළවශයෙන් සඳහන් කලති ප්‍රාණගහත කරපු අය පහ නිරය සංජීවය කියලා ද එතකොට අවුරදු කාලය අපි දැන් හිතුවන්නේ එක දවසකට මනුස්්‍යවර්ෂ ලක්ෂනුවයි එවන් නිරයක දුක්විණින් තරන් හේතුවෙන වනන් ප්‍රාණගහතය මදුරුවෙක් මරණ එක වටිනවද ඇති මදුරුව මරපු කෙනත් එහෙන යන්නේ එතකොට මට මේ මදුරුවා මරල ලොකු සහනය කම් වුණාද ච්චර කාලයක් දුක්කින් ඉන්න තර ආන් එහෙම හිතන් ඕන පාණ ගහතේ ගවට යනකොට මැස්සෙක් මදුරුවෙක් කෝන්දුරුවෙක් කැරපොත්තේ මේ සාමාන්‍ය අය මරණ සත්තුය මහසත්තු මරණ දඩයන් කරන ඉන්නවා නමුත් සාමාන්‍ය මිනිස්සු මේවාගේ සත්තු තමයි මරන්නේ මැස්සු මරනවා මදුරුව මරනවා ගෙදර ඉන්න කැරපොත්තු මරණවා ඕනු මරනවා කූඹි මරනවා අප නිදහසේ ජීවත්ෙන්ට කියලා නමුත් මේ අන්ඩ තියන තැන. ආංඒක නිසා එට කෙනෙක් හණඩ පු හන්දන් ඒ සත්තු එක් අපි කොම ජීවත්වෙෙන කියලා. මරන්නැතු ති ඒක තමයි මුලින්ම කියතිෙන සංසාරය තුකයි කියල. ඉපදිච්ච නිසායි වට මූන පාණ්ඩ සිද්ධ වෙනවා එතට ය යහතිින් ජීවත්තයෙන්ට ඕන කියලා ඒ මරණ සිද්ධ කර්ඩ වෙන සිද්ද ක නහම් ජීත නම් පො හ තක් ේ නො රණ ත වුදු. ක් නැති තරම් ප්‍රමාණය අපහු දුක්කින්දින්න සිද් වෙනවා දෙවනි අපාය කාල සූත්‍රයේ කාල සූත්‍රයේ කොච්චර විෂයද්ද සඳහන් කරනවා දෙවනි දිවිය ලෝකයේ ආය ප්‍රමාණය අවුරුදු තුන්කෝටි හැටලක්ෂයි මේ අවුරදු තුන් කෝටි හැටලක්සේ කාල සූත්‍රය ඒක දවසයි තුන් එනි දිවිය ලෝකේ ආය ප්‍රමාණය අවුරදු දාහතකෝට හතලි ලක්ෂේ එක තුන්ගෙන අපායට එක දවසයි. හතරවැනි දිවී ලෝකෙ ආයු ප්‍රමාණය අවරුදු පනස් හත්කෝටි හැටලක්ෂයයි එක හතරවෙනි අපායට එක දවසයි. පස්සනි දිවී ලෝකෙ දෙසිීය තිස්කෝටි හතලිස් ලක්ෂයයි එක පස්වෙනි අපායට එක දවසයි හවෙනි දිවී ලෝකෙ නමසේ විසියක් කෝටි හටලක්ෂයයි එක හයවෙනි අපායට එක දවසයි. හත්තෙන දිවී ලෝකයක් නැති නිසා හත්තෙන අපායේ ආයුප්‍රමාණය අන්තර්කල්ප භාගයයි අටවෙනි අපායේ ආවිුප්‍රමාණය අන්තර්කල්ප එකයි. ඒ ැනනි මනුස්්‍යවර්ෂා සංඛ්‍ය සූහාය ලක්‍ෂය හතලිස් දාහක් අටවෙනි නිරේට ආවිෂයි. එතර මේ වැතතිේ තියෙන දුක් කොහොමතියයිද. ඒකනං නිමක් නැතින් මහ පුදුමාකාර දුක්කන්දරාව. වචනයෙන් විස්තර කරන්න කොහොත් නොහැකි දුක්කන්දරාව. මේ අනවරාග්‍ර සංසාරයේ ඒ තරන් දුක් අපි කොච්චරණං ඉදල තියෙනවද ඔබත් මමත් නිරේගපු වාර කොපමණද නිමක් නැති තරං වාරවල අපි ඔයේ නිරේ ඉඳල තියෙනවා තිහේ කෙස්ගානට නෙමෙයි ඇගේ ලෝමගස්ගානට නෙමෙයි සාමාන්‍යයෙන් මේ ශරීරයේ අනු නමදාක කූප තියෙනව ඇස රෝම කූප කල සඳහන් කරන්නේ අනු නමදාහක් රෝම කූපයන්ගෙන් යුක්තයි කල සඳහන් කරනු ඉද අනු නමදස් අතාවද අපි නිරේ යන්ඩ ඇති මේ සංසාරය ඉපදිච්ච දවසේ ඉඳලා මේ මොහොතේ මෙතන ඇවිල්ල බනාහන්ඩ වාඩි වෙනක මේ මහ පොලොවේ අපි කොයි තරන් වැලි පාගණ්ඩද අපේ පයට පෑගුණ වැලියට ගැන ගණන් කලානං කොච්චරක් ගණන් කරන්නවේද ඒ වැලි ඇට ගානට වඩා වැඩියෙන් නිරේ හිටිය ඒ කිසිම සැකයක් නැති තරන් කාරණාවක් සත්වයාගේ නිජබිම වගේ නිරේවල් සත්වයාගේ මහගෙදර වගේ නිරේවල් හැම වෙලාම පිරිච්ච ගමම් අයිතියෙන්නේ දිවිය ලෝක බ්‍රහ්මලෝක හිස්වෙනවා නිරේවල් පිරෙනවා.ඒ හැම වෙලාම අකුසලට බර මිනිස්සු මයිජීවත්වෙෙන්නේ. ආංගේ භයානක නිරේ අති භයානක දුක්කයන් තමයි විඳින්ද තියෙන්නේ හැම වෙලාවෙම හැම දුකක්ම මිඳින්නේ දැඩ්ඩි ගින්දරෙන් පිසි පිලිස්ස ගින්නෙන් පිලිස්සෙන වෙලාවි තයි අනනික් දුක් විඳින්නන්නේ බොෝ වෙලාවට ගිනි ගත්ත හෙල්ලවල්ලලින් අනිනවා ගිනි ගත්ත ආයුදෝලින් කපනෝ තවත් නොඒෙක් වදබන්ධනවලට ලක් කරනවා මේ සියල්ලම ගින්දරත් එක්ම තමා වෙන්නේ ගිනි අගුරු පරුවත වල නංවඩ මේවාගේ නොඒක් කාකාරී වේ තරණයවාගේ සඳහන් කරහම ගංගක් ඒ නිරයක් ඒක ගඟ. නමුත් නිරන්ත්‍රෙන් ගඟ පැහෙනවා ලුණු වතුර පැහෙනවා කාශාර ජලය කල කියන් පෙන දදා පැහෙනවා නිරිසත්තුක ඕන තරං ජීවත් වෙනවා පැහි පැහි උනුවතුරි පිච්චි පිච්චි ජීවත් වෙනවා. නමුත් ඒ ගගේ නිතරම රැලි නැගෙනවා ඒ රැලි හරියට දැල්ලි පිහිිය වගේ කැපෙනවා ගෑවුන ගෑවුන තැන කැපෙනවා එද මේ ගගේ නෙලුම් තියෙනවා නිලුම් පතරත් එහෙමයි ගෑවුුණ ගෑවුුණ පැත්තර කැපෙනවා ඉති මේ රැලිවලටයි නෙලුම් කොළවලටයි කැපෙන කැපිල්ල ඉවසන්න බැරුව මේ නිරිසත් ව යටට යනවා කිය සඳහ කර බේරෙන්ද ගඟ යටට යනකොට තනි කරම දැල්ි පිහිිය වගේ තිවුණු ආවිද වලින් ක කෑිට කැප මැරෙනවද මැරෙන්නී සීකට කැපෙනවා මැරෙන්න කර්මය හැටිය එකයි එතට උනුවතුර අනික ලුණු වතුර එත දැන් කැපුුණහම අවුරුදු කෝටිකීයක් ඔබත් මමත් මේවාගේ නිරයවල ඉඳ ලැද් එතර ගූත නිරය වගේ යසු පත් නිරයන් ගැක තම්පූර්ණ මල සහ මුත්‍රායි නිරේතියෙන්නේ ගූත නිරේතියන මල සහ මුත්්‍රා ඒ දෙකම පැහෙනවා කියල සඳහ කරන දුන් දදා පැහෙනවා මොන තරම් දුර්ගන්දයිද කියල සඳහන් කරනවා මේ සත්ත ලෝකෙට ඒ දුර්ගන්දේ හැමුවොත් සත්්‍යයාගේ හිස පුපුරනෝ කියලාඒ දුගන්ද ඉවසඩ බැරූ අදත් මනුසලෝකෙත් දුර්ගධයක් අපිට හරියට වැදුණුත් අපි ටොලුව කැක්කුම හැදෙන ඕන. සඳහන් කරනවා මේ දුගධ වැදුනුත් ඇනිවාරය වලුව පුපුරනවා කියලා. ඒ තරං දුර්ගන්දයි. නමුත් මේකේ නිරිසත්තු ඉන්නවා කියල සඳහන් කරනවා මේ ඇගිල්ලක් දන්න බැරිතර. නිරිසත්තුන්ගෙන්ම පිරිලා. තන්සා ඒ පව්කරපු අයි. මෙ නිරේ ඉන්නවා? හඳක් වගේ ඇඟතියන ඉදිකටු තුඩක් වගේ තුඩක් තියන දෙැවන්ත පණුව. ඇතෙක් වගේ ලොකුයි පණවා නැකු තුඩ ඉදිකට්ටක්වාගේ. ඇ නිරිසත්තුන්ට ඒ කටුවෙන් විදල සෙවිය හම මස සිදුරු කරලා ඇටකෝටුව පාදල ඇටකෝටුවට විදල ඇතුළේ තියන ඇට මිදුලු උරණවා කියල සඳහන් කරනවා කොහොම වේදනා විදින ඇත්ද ඒවාගේ තුඩවල් කෝටි ගානකින් තමන්ට විදිිද ගත්තා ඒ නිරේ ඔබයි මමයි කොයි තරන් කාලයක් දුක්විඳල ඇත්ත සමහර නිරේවල්ල හැටි සමහර නිරවල්ල තියෙන්නේ ලේ සැරවේ දෙකම කුණන්වෙලා ැ පැහිතියන නිනිසත්තු නිමක් නැතුව මේකට බැහැල බීගෙන බී ගැෙන බීගෙනයනවා කුණු වෙච්චලේ සැරව පිපාන්සේ දරන්න බැරුවූබනෝ තවත් කර ගත්ත නොයි කරමෝල විපාක සමහර වෙලාවට කකුල් දෙකින් අල්ලල මඩේ ඉන්නක් හිටෝනෝ වගේ ගිනි අගුරුවල අනි නව කියල සඳහ කරන ඉ ගාවටනකම් අගුරු ගොඩේ යටයනවා. ඉනෙන් ගුඩ කකුල් දෙක විතරක් උඩට දික් කලා තියෙනවා. මැරෙනවද මැරෙන්න. ඇති නිකන් හිතල බලන්නකෝ අපි කවුරු හරි අපිව ඔලුවෙන් හිට්ටවලා ජාතියක ඩඟුරු ගෙනල්ල මූනට දැම්මොත්. නමුත් ඒවාගේද මේ ඉනගාවටන කම් අගුරු ගොඩේ ගිල්ලල අනික මේ මනුස්සලෝකෙ තියෙන ගින්දරට වඩා සියක් කෝටිවාරයක් සැරයි මේ ගින්දර කෝටි ගන ප්‍රොකෝටි ගන ප්‍රමාණයෙන් අපේ ගින්දරට ව සැරයි එ මිලක්ක තිස්සගේ කතාාව සඳහන් කරනවනි රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීණි මට නිරේ ගිින්දර ටිකක් පෙන්නට බෑද කියලා ඒකනම් කරන්න බෑ අවශ්‍යනං ගිනි පුරක් පෙන්න්නන්නම් කියන. ගිනි පුර ර කියැල දෙක් ගැටනෙකොට ගිනි පුරයනවා අ අපිදන්න වන්නේ ඒ ගිනිපු පුරක් පෙන්න්නන්නම් කියලා කියන්නේ හොඳයි ස්වාමීණී න කොහොමද පෙන්නන්නේ සඳහන් කළා විශාල අම අමු දැව කඳන් ගොඩ ගොඩ ගහන්න කියලා අමු දැව විශාල දැව කඳන් ගොඩක් ගොඩ ගනවා ගොඩ ගහලා ගිහින්කින ස්වාමිණි දෙැන් හරි කියලා එ යං කියලා රහතන් වහන්සේ වෙල්ලා හොදට බලාගණ්ඩ කියනව දර ගොඩ දහ කොම අම කොට තියෙන්නේ තමන් වහන්සගේ ශක්තියෙන් නිරේෙන් අරගත්ත ගිනි පුරක් අර දර ගොඩ උඩට දානවා. ගිනි පුපුර දර ගොඩ උඩට වැටෙනවත් අමු දැවකඳන් අලුවෙනවත් දෙකම එක පාර වෙනවා. එතොට මහා දැව කඳන් ගොඩක් අමු කඳන් ගොඩක් ගි පුර වැටුන නිමේසසිෙන් අලු කරන්නඩ පුළුවන් ඒ ගිනි පුපුරට අභ්‍යන්තදී ගින්දරකෝ ඇැත්්ද ආංගක නිසා අත්ති භයානක නිමක් නැති දුකක් මේ නරකේ දුක්කින් දිනවා කියල කිය හම තියනවා මරණේ ඉතාම ඉක්ම එතර මේ නිරේ දැන්මැරුුණොත් මේ දැන්මැරුණුත් යන්ඩ තියෙන තැනක්. එනිසාි හැම වෙලාම හිතන්ඩන මම දැන් ැරුණුත් යන්නේ හද කියලා මල කඳ විතරක් මෙතන තියෙනවා. නමුත් ඇහි පිල්ලන් ගහල යරවෙඩ කලින් අපිට යන්ඩ තියෙන තැනක් ගැන තම යොකෙටියෙන් සඳහන් කළේ.ඒනිසා පුළුහං තරන් දුර්ලබ මනුස්ස ජීවිතය දුර්ලබවූ බුද්ධාන්තරය ඇත් එක් හම්බ වෙලා තියෙන වෙලාවි මේක තමයි සතරාපායෙන් විදෙන්ඩ තියන එකම රැකවරණය සහිත ස්ථානය මනුස්ස ජීවිතයයි බුද්ධාන්තරයයි දෙකම හම්බ වෙලා තියෙනවා නමුත් මම තාම ප්‍රයෝජනගන්න පටන් අරන්ද කියල කල්පනා කරන්න වනේ ඉළකට තියනෙ නරක දුක්කයවූ ඉළඟතියන මරණ ය ඉතාම ඉක්ම මේ ජීවත්වෙන සත්වයා කොයි වෙලාවෙ මැරෙයිද. කවද මැරෙයිද, කොතන මැරෙයිද, කොහොම මැරෙයිද. මොන හේතුවෙන් මැරෙයිද, කොයි ආකාරයෙන් මැරෙයිද. අපිත් එක ජීවත් එ් සමහරාය. මරණයට පත්වෙලා තියනෙන විදිහ දැක්කහම. අප ඇසුරු කර කර නගේ මලේ දුවේ පුතේ අයිිය අකේ කියල කතා කරපු කාලේ අපි කවදාව හිතුවද මොහු මෙහෙම මැරෙයි කියලා එකෙක්නෑ මැරල තියෙන හැටි බලට සමහර කට්ටිය කපල මරලදාලා සමහරයි පුච්චලා මරලා සමහරයට උල් අයිදෝලින් ඇනල මරලා තව සමහරයට වහ කවල මරලා තව සමහරාය වතුරෙ ගිල්ල වල මරල තව සමහරායට බොළුවලින්ගහල මරල මේවාගේ නොඒෙක් දුක්ඛිත ස්වභාවයන්ගෙන් මරණය උරුම කරගෙන එතොටදැස තව සමහරයි වාහනවල හැප්පිලා ඇමැරිලා තමහර කට්ටි හැප්පිලා පෙරලිලා ඒ වාහනේම ඇඟ උඩිින්ගිහිල්ල කොළුව ඇඟ අතපයි ිල් ලෑලිවාග පොඩි වෙනකං පොඩි වෙලා ගල්ලා තව සමහරය වයිස්කල්වාගවා වගේ වේගෙන් ගිහිල්ල පිටිපස්සෙන් යන වාහනුවල සමහරලට එලියට ඇවිල්ල තියෙන යකඩෝල හැක්්පිලා ඇැමිනිලා තව සමහර එලිය තිය ලීවල හැපිලා බෙල්ල කැපිලා බෙල්ල කැඩිල්ල මැරිල්ලා තියෙන භයානකාකාරය තව සහරය වයිස්කල්ල ගිහිල් ඔය උසවාහනුවල අස්සේ ගිල්ල හිරවෙලා සමහරයි රෝධ දෙක අතර හිරවෙලා සතපුම් ගණන්ගිහිෙල්ල. දුම්රියෙන්වාගේ වැටිල දෙකට තුනට කැපිල කැඩ්ල නමුත් අපිත් එක් ඔහු ජීවත එච්ච කාලි ඔහු හිතුවෙත් නෑ අපි හිතුවෙෙත් නෑ ඒ මරණය ඔහුට කොහොම අයිතිවෙයිද කියලා. නමුත් අද මේ කතා කරන අපිට අපේ මරණය කොයි විදිර තීන්ද වෙලා තියෙනවද කියලපි දන්නේ අපි දන්නෙත් නෑ පෙර සංසාරය කර ගත්ත කුසල කරමයක් පෙරභවේක මරනාාසන්න වෙලාවි එළබිච්ච නිසා ඒ කුසල කරමයට අනුව තමයි මේ ජීවිතය හම්බ වෙලා තියෙන්න්නේ නමුත් කවදා වෙනකං ජීවත් එන්ඩද කොහොම ජික් වෙනකං ජීවත් එන්ඩද ඒකක්වත් කාරණාවක් අපි දන්නේ අපි දන්න නෑ හෙට උදේට අවදි වෙයිද කියන කාරණාව විශ්වාසනය මරණය කොයි තරං ඉක්මං කියලද සඳහන් කලි ජවණහන්ස ජාතක කතාව සඳහන් කරනවා මේ ජවහන්සය ගෙලකෙන බොහම වේගෙන් ඉගිල්ලෙන සති. බරණැස් අහසට උඩින් ජවණහන්සේ අඉගිල් දෙෙනවා මුළු බරණැසම කළුවරයි. එකහන්සේ ඉන්නේ හිරුකිරණට මහපොලෝට වැටෙන්ඩ දෙන්නේන අහස දිහාබලහම තනි කරම අහස වියනකින් වහලා නත් ඇත්තරම අහස වියනක් නෑ අහස ඉන්න එක හන්සේයි අපි ගිනි පෙළෙල්ලක් කරන් කරකෝ හම අපි ගිනිි වලල්ලක් පේනවන්නේ එක පෙනෙල්ලයි තියනෙ නවත් අපේ කරකැවීම වේගයත් එක පේන ගිනි වලල්ලක් මේ එක හන්සයා මේ මුලු දැවන්ත බරණ අහසේ මෙහාට මෙහාට ඉගිල් එෙනවා බලදායට පේන්නේ රෙද්දක් ඇදල බහලා වගේ වියනක් බැදල වගේ ඒ තරං වේගවත් හිරු රස්සට බිමට වැටෙන්ඩ ඉඩ දෙන්නේ නෑ. ඉතන්කගොහොම වේගයක් ඇද කියලා. සූරයා එක්ක තරගට දුවල තුම් පාරක් සූරියයා පරාද කරලමවිල්ලෙන්. එ තරං වේගයඉති ඔය ගැන කතා කරන්න ගිහිල්ලා ජර අහන යාල්ුවී. ඔබේ උත්කෘෂ්ට වේගයට වඩා වේගෙන් යන දෙයක් තියනවදම ලෝක. තමන් සතු උපරිම වේගයට වඩා වේගෙන් ගමන් කරන දේවල් තවතියනවද ලෝක කියලාහන්නේ. අන්සරජ්ජිරූ කියනාවම හරජමනෝ අහනෝද. මගේ උත්කෘෂ්ට වේගේමකක්ද. මගේ උත්කෘෂ්ට වේගයට වඩා සිය දහස් ගුණයක් වේගයෙන් ගමන් කරන දෙයක් සත්‍යයාළගට එන්න දෙයක් මේ ලෝකි තියෙනවා කියලා රජරුවන් ඇැස් ූට ිහිල්ල රජුරුවහන මොකක් දේක කියලා මගේ උත්කෘෂ්ට වේගයට සිය දහස් ගැණනකට වඩා වේගින් කුපන්නවූ සත්්‍යයාගාවට මාරයනෝ මගේ උත්කෘෂ්ට වේගයට වඩා වැඩි වේගෙන් උපන්න අවූ සත්්‍යයාළගට මාරයනවා රජරු සිහිනැතු ටනවා එච්චර වේගෙන් අපි ගවට මරණයනවා කියාම රාජපුෂය මූනට පැංි හලා අබධි කරලා ගත්තහම රජරුහන වහන්ස රජ්ජරෝනිි එච්චර වේගෙන් මාරයා අපි හොයාගෙන එනවනම් අපි මොනවද කරන්ඩෝනි කියලා මේ ලෝකයේ අපි මොනවද කරන්නඩෝනි හන්ස රජ්ජිරුව කියනවා ොකටද මහරජ බයිවි බයිවි ඕන දච්චර විල්ගින් වාරයේ නොවන නම් තරජරූ කෙනැයි බයිවෙන්නේ. මහරජ බයිවින්නිපා මරජ මනාව සිල් මත පිහිටන්ට මනාව සිල් මත පිහිටලා මහරජ දසදාන වස්තුූ සම්පූර්ණ කරගන්ට සිල් මත පිහිටලා දසදාන වස් වූ සම්පූර්ණ කරගෙන ජීවත්තෙන්ට මේ දෙක සම්පූර්ණ නං හැම වෙලා සිල් තියෙනවන දසදානවස්තුූ සම්පූර්ණනං කවද මැරුණ හම මොකද කියලාන්නේ. මහරජ කවද මැරුණ හම මොකද. හේතු සීලය තියෙන නිසා මැරුණත් සතරපායි උපදින්නේ නෑ. හොඳ තැනක උපදිවශීලයේ තියෙන නිසා. දානය සම්පූර්ණ කරලා නිසා උපදින උපදින තැන බවබෝග සම්පත්වල අඩුවක් නම් අඩුවක් නැනෑ ඉති මීට වඩා හොඳ තැනක ඉපදිලා මීට වඩා බෞබෝග සම්පත් හොඳට ලැබෙන වනං මේ ජීවිතය හැරලා ඒ ජීවිතයට යන්න බයක් වඩුව නැද අගකයි සිල් මතදන් දානී සම්පූර්ණ කරන්න එදර මේක ඔබට මට කොච්චර වටි නවවාදයක් ද හැමවෙලාම සිල් මතයින්ඩ දානය සම්පූර්ණ කරන්න. අංහෙම කරුණු දක්වලා තියනවා. එ මරණය ඉතාම ඉක්ම. එන අපි ගාතාරත්නය මුලින්ම කතා කළා අද කළේුතු දේ අදම කරන්ට මරණය කවදැයිද දන්නේ. මේලෝක මෙතෙක් හිටපු හැම කෙනෙක්ම මැරිල. එන ඒ මාරය අදවස කනිවායෙන් මමගාවටත් එනවා. මළු ජීවිත කාලේ හම්බ කරගත්ත සියල්ලක්. මාරයට ඇපේට තියලා මට තපපරයක් දෙඩ කියක තප්පරින් සීයේ පංගුවක්වත් මට දෙන්නේ මට දෙන්න නෑ. දෙන කාලෙ තමයි මේ දීලා තියෙන්නේ කොයි වෙලාවේ ගනීද දන්න. එනිසා හැම වෙලාවම ඒකට සූදානංවෙෙන්ඩ. හරිම සතුටිින් ඒ ගමන යන්න වැඩ කරන්න. මද දුඋනා කියලා තියල යන්නේන. මගේ දුක මාරයට මංගයට අුකම්පා හිදන කාරණාවක් නෙමේනි. එහිද ගෙනනවා මයි. දුක්වෙනවට වඩා හැමවෙලාම සතුටිං ඉන්ට. මරණය දැක දැක සතුටු ෙන්ඩ හිනාවෙන්ට. මාරය ම වරංයයි නමුත් මම ජීවත්වනේ බුදුරජාණන් වහස කැමැති විදිහෙට මං උපදින්නේ මීට වඩා හොඳ තැනක. කොයි තරං අභිමානයකින් නිදහසේ සැනසිල්ලි සතුටිං, දෙක පියාගණ්ඩ පුලුහන් දෙහෙම කෙනෙකුට අංක හින්දා ඒකට හෙටර කල්තිය නැතුව අද දැම් පටන්ගන්න වෙනවා. එහෙම කටයුතු කරලා මේ බුද්ධාන්තරය මනාව ප්‍රයෝජනයට අරගෙන සංසාරයෙන් එතරයන්ද භාග්‍ය වාසනාව සීරු දෙනාටම උදාවේවා කියෙන ආශිරවාද කරනවා